මම ටිකක් නිහඬව වේදිකාවට ආවේ වර්ධ සාක්ෂියත් එක්ක කතා කරන්න පුංචි වෙලාවක් එකතු කරගන්න. අපි මනුස්සයන් විදිහට දෙවියන් නිර්මාණය කරනවා. ඉන්පසු දෙවියන් අපිව නිර්මාණය කරනවා. අපි දැන් යන් පිටිසර බද ගමකට. අපි හිතමුකු දෙහිගත ප්‍රදේශයම කියලා. ගැමිලියක් ජීවත් වෙන්න මේ ගැමි පරිසරය ඇතුලේ උගාක් දේවල් කරනවා. සමහර වෙලාවට කඩාගෙන එන පලා ටිකක් විකුණලා, එහෙම නැත්නම් බොරු පන් ටිකක් අරගෙන මේකට පාට එකතු කළා, සායන් ටික එකතු කරලා පැදුරක් වියලා, පෙට්ටියක් වියලා, එහෙම නැත්නම් වටයක් වියලා මේ අලවි කරලා මේ ගීතය නිර්මාණය වෙන යුගයේ එක උගක් වටින දෙයක්. මේ කැමි ලියකගේ විලාපයක්. මේ විලාපේ නගන්නේ ඇයට ආදායම් මාර්ගයේ සපයපු කිකිලිය සොරකම් කරපු නිසා. මේ කතාව උගහා අරගෙන මේක හරි ලස්සන නිර්මාණයක් විදිහට ලියන්නේ රැපිහල් තෙන්නකෝන් කවියා. තාවද සැලකර සිටින්නේ කතරගම දෙහෙව ස්වාමී දරුවාණන් වහන්ස. කතරගම කන්දට කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන් දූවට ලේන දූවට මැණික් ගංගාවට මුතු පන්තියට කිරිවෙහෙර වහන්සේට රුහුණු සත්පත්තුවට වලවේ ගංගාවට යහතින් බැල්ම දිවස්ලා වූ ඔබ වහන්සේ රන්වලු දහසක් දා නිමවන අතරතුරේදී මුහුදු කරදිය වලල්ලේ හතින් බැල්ම දිවස්ලා වූ ඔබ වහන්සේට මේ නරලෝ නරයන්ගේ කන් ලව්ව පුදුව කරුණාවට ගන්නවයි පිනට පිහිට වෙනවයි දැන වැරදි කෝටියක් වැරදි වලට සමා වෙනවයි තුත නොද බිඳ පද කෙද කඳ කඳ දේවූ රද සාමිනේ තුත නොද බිඳ බඳ තෙද කඳ කඳ දේවූ රද සාමිනේ මගේ කුකුලා නැසූ එකා මගේ කුකුලා නැසූ එකා දතය ඔබගේ මාළු එකා මගේ කුකුලා නැසූ එකා දතය ඔබගේ මාළු එකා නව එක බුත දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා බලා එල්ල හෙළුව හෙල්ල මුලම එල්ල මරු තැනේ කතර ගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ කතර ගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ පයින් මැගොස් ඇවිද වටේ පොළොව උලා නලල් ඇටේ දිගට නැදී දිගට නැදී නැඟ පැහැදී මහහඬදී දෙවියනේ දිගට නැදී රණින් කුකුළු රුවක් කුදමි රිදියෙන් පිජු වටක් කුදමි රන්තුුණු හුයි දෙකක් කුදමි රුවට විදි රුවක්ම පුදමි කතරගමේ කතරගමේ බල මහිමේ දුටුද එනේ හැමතැනේ කතරගමේ කියමින් නම පුරු ඔබගේ කොළඳුන් ගෙද කිරි තොලගේ රඟ දෙන්නට වඩමි අගේ එකතින් හිමි සඳුනි මගේ තුත නොද බිඳ බඳ තෙද කඳ කඳ රෙව් රද සාමිනේ
දුද නොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව් රජ සාමිනේ මට කළ මේ විපත අනේ පලා කන්න දෙවියනේ මට කළ මේ විපත අනේ පලා කන්න දෙවියනේ රජ වෙන නාමේ විමනේ බලන්න නා සාමිනේ නා සාමිනේ ආහසින් නාවේ
සැල ඇරගෙන බැඳ ගන්නෑලු සියලේ ඉන්නවට ඇඳ ගන්නෑලු ගොයම් නෙලන්නට යමු අපි නෑලු යමු නෑලු කිල්දාලා හිස පිරන්නෑලු ඇදවල ඇරගෙන බැඳ ගන්නෑලු සියලේ ඉන්නවට ඇඳ ගන්නෑලු ගොයම් නෙලන්නට යමු අපි නෑලු යමු sapirala nimadini nai denu elala atmal mala musudilai nenu sele inwata rali dila neriyelai nenu goyam nelannata kumura bala yamu abirannenu sigala hisapirannenu atavela eragena pendagannenu sele inwata endagannenu ගොයම් නෙලන්නට යමු අපි නෑලු යමු නෑලු දෙල්ගාලා හිස පිරන්නෑලු ඇටවැල ඇරගෙන බැඳ ගන්නෑලු සීලේ ඉනවට ඇඳ ගන්නෑලු ගොයම් නෙලන්නට යමු අපි නෑලු යමු නෑලු විචාරද එඩ්වඩ් චයකුඩි කෑගල්ලේ තමන්ගේ ගමේ උකහාගත්ත ඒ ජනගී නාදය අරගෙන සුනිල් ශාන්තයන්ගේ ගී නිර්මාණය හරහා මුසු කරමින් ඔබට ගායනා කළා. අත්දැකීම උඟහක් වැදගත්. ඒ අත්දැකීමේ කොටස්කරුවෙක් තමයි එඩ්වඩ් චයකුඩි කියන්නේ. ඔව්, අපි පාසල් යන කාලේ සංගීතයේ විෂයක් වශයෙන් හදාරන කාලේ අපේ සංගීත වීරයෝ හිටියා ගොඩක්.
ඒ වීරයන් අතරින් දෙවන්තම කෙනෙක් තමයි සුනිල් ශාන්ත මැතිතුමා. පස්සේ කාලෙක මට එතුමාගේ ගීතවලට සහාය ගායකයෙක් විදිහට සහභාගී වෙන්න ලැබුණා. ඒකත් මම මගේ సౌందర్య චාරිකාවේ ලැබපු ලොකුම භාග්යක් විදිහටයි මං සලකන්නේ. විචාරද එඩ්වඩ් චායකොඩිට මං කියනවා තව මොහොතක් වේදිකාවේ රැඳෙන්න. ඔහුගේ සහයට උමාරියා සිංහවංශත් ඉන්න අනතුරු අපේ පුංචි දරුවන් කොටසකුත් එකට එකතු වෙනවා. මේ වැඩසටහන නැත්තම් සුනිලුන්ගේ සියක් වස පිරීම ආරම්භ කළේ ඕලු පිපේලා ගීතයෙන්. ඒක තමයි ලංකාවේ පටිගත වුණු මුල්ම ගීතය, නැත්තම් තැටිගත වුණු මුල්ම ගීතය. ඔබ දන්නවා ග්‍රැමෆෝන් තැටි එක පැටි දෙකක් තියෙනවා. එක පැත්තක ඔය ගීතය තැටිගත වෙනකොට ඒ තැටියේ අනිත් පැත්තේ තැටිගත වුණේ මෙන්න මේ ගීය. මේ විශේෂත්වයක් තියෙනවා. මේ ගීතයෙන් බලාපොරොත්තු වුණේ සුනිල් ශාන්තයන් පුංචි දරුවන්ට ගීත උගන්වන්න. Passa a ver.
kasapi elewa sapi rakimu upi mahaviru nirindu mahapandi tivindu mahayudhu Sapi, ilre sapi, ilre sapi, ilre sapi, sapi kopi. Wat kel sayurin. Sulakal ayurin, lopatal rusirin, il desapi, il desapi, il desapi, il desapi, rakimu kopi. Notaban adu ten, no patan wedi ten, no laban sam ten, tiruan api, tiruan api, tiruan api, tiruan api, kakimu oke. Api. මේ උත්තම ප්‍රසංගයේ විශේෂයෙන්ම වැදගත් වන අංගයට යොමු වෙන්න සූදානම් වෙන්නේ ඒ තමයි සිංහල සංගීතයේ ගුරුදෙවු යනුවෙන් අපි මාතෘකා කොට සුනිල් ශාන්තයන් පිළිබඳ කතා කරන්නේ ඇයිද යන්න පිළිබඳ ඔබට වැටහීමක් ලබා දෙීම. එය අපේ මුඛ්‍ය දේශනය. මා ඉතාම ගෞරවයෙන් ඇරයුම් කරනවා හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මැතිතුමනි මේ සභාවට ඔබේ ප්‍රවිෂ්ඨය සිංහල සංගීතයේ ගුරුදෙවු පිළිබඳ සටහනක් එකතු කරන්න අතිශය වැදගත් වේ. සුනිල් ශාන්තයන්ගේ හදවතට සමීපතම වූ යම් ඉලක්කයක් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ වී නම් ඒ සිංහලයට උචිත දේශීය සංගීතයක් බිහි කිරීම බව නිසකව කිව හැකි. දේශීය සංගීතය පිළිබඳ තම දර්ශනීය විදහා පෑමට සුනිල් ශාන්තයෝ දේශීය සංගීතය නමින් පුස්තිකාවක්ද පළ කළ අභීතව ප්‍රකාශ කරන ලද මේ පරමාර්ථය නිසා ඔවුන් කරා පැමිණි පැසසුම්ද ගැරහුම්ද එක පමණ විය. ලත් පැසසුම් අතර දේශීය සංගීතයේ පුරෝගාමියා වැනි ප්‍රශස්ති වාගාලාප විය. විඳි ගැරහුම් අතර සංකරජාත සංගීතයක් බිහි කළ කන්තාරු ගායකයා වැනි දුබස් විය. මෙබඳු පරස්පර විරෝධී අදහස් සමාජගතව ඇති බැවින් සුනිල් ශාන්තයන්ගේ උපතින් සියවසක් පිරෙන මේ මාසයේදී සුනිල් ගීයේ දේශීය ලකුණ විමසීමට හසු කිරීම උචිත බව කල්පනා කළ යුතුය. කුමක්ද දේශීය සංගීතය නම් ඇතැම්හු ඉංග්‍රීසියේ ඉන්ඩිජීනස් ගෝත්‍රික යන පදයෙන් කියවෙන අදහස නැංවීමට මේ දේශීය පදය යොදනවා. එහෙත් නිජ භූමිජාත සංගීතයත් දේශීය සංගීතයත් ඒකාර්ථවත් නොවන බව සැලකිය යුතුයි. බොහෝ රටවල නිජ භූමිජාතයයි කිව හැකි ගෝත්‍රික සංගීත පද්ධති පවතිනවා. ලංකාවේ ඒ වැදි ගීයයි. එහෙත් දේශීය සංගීතයක් ගොඩනැංවීමේදී වැදි ගීයම ඉස්මතු කොට ගැනීම ඵලදායි නොවේ. වර්තමාන මනුෂ්‍යයාගේ කලාරස අවශ්‍යතාව සපුරාලීමට ඒ ප්‍රාථමික සංගීත පද්ධතිය නොපොහොසත් බැවින්. සමහරු දේශීය තත්ත්වය ඓතිහාසික අඛණ්ඩතාව හා පටලවා ගන්නවා. පැරණි වූ දේ හෝ පැරණි දේ හා එක එල්ලේ උරුමය ස්ථිර කළ හැකි දේ හෝ දේශීය වශයෙන් ගිනීම මේ දර්ශනය ගත්තවුන්ගේ ස්ථාවරයයි. ඒ අනුව සිංහලයාගේ ගෘහ නිර්මාණ ශිල්පය නම් අනුරාපුර පොළොන්නරු ගොඩනැගිලි වලින් නියෝජනය වන්නේ. සාහිත්‍ය නම් ජාතක පොතත්
සද්ධර්ම රත්නාවලියත් අනුගමනය කරන ප්‍රබන්ධයි. චිත්‍රකර්මය නම් සීගිරි බිතුසිතුවා මාරයි. මූර්තිය නම් නටබුන් අතර සුරැකී ඇති ගල්වඩු විස්කම් රැසයි. මේ ස්ථාවරයේ සත්‍ය සාරයක් නැතුව නොවේ. එහෙත් එහි දුර්වලතාව නම් මනුෂ්‍ය සමාජ පරිණාමය සමග සංස්කෘතියේද පරිණාමයක් ඇතිවෙන බව නොදැකීමයි. සංගීත විෂයෙහි මේ ඓතිහාසික අඛණ්ඩතාව ඇත්තේ අපේ වන්නම් ඇතුළු ජනගීවල බව කිව යුතුයි. සුනිල් ශාන්තයන් නිජ භූමිජාත ඓතිහාසික අඛණ්ඩතාව ආදී පාරිභාෂික පද භාවිතා නොකළත් දේශීය සංගීතයක් නිර්මාණය කිරීමේදී වැදිගීයත් පිරිතත් ජනගීයත් දෙස විමර්ශනාක්ෂිය යොමු කළ බව මතු දැක්වෙන මේ ප්‍රකාශවලින් සාක්ෂ්‍ය ලැබෙනවා. එතුමා මෙසේ ලියනවා. අපේ පැරණි ජනසම්මත ගීවල සිංහල ගතියක් ඇති වුවද වුවමනාව එයින් පිරිමාගස නොහැකිය. තවත් එතුමා කියනවා, කෙලවරක් නැති සංගීත ක්‍රමවලින් පිරී ඇති අපේ රටේ පිරිත හෝ වැදිගීය අනුව ගිය සංගීතයකට කොතරම් ඉඩක් ලැබේද යන්න අපටම හිතාගත හැකිය. අපේ සංස්කෘතිය යල් පැන ගිය එකක්, පැරණිදී පමණක් අගයන එකක් නොවිය යුතුයි. සුනිල් ශාන්තයන්ම කියනවා, අපට අවශ්‍ය කෞතුක වස්තුවක් නොවේ, අපට අවශ්‍ය වන්නේ ජනතාව සමග ජීවමාන වන සංගීතයක්. අපේ සංස්කෘතිය ජීවමාන ඉදිරි දැක්මක් ඇති ප්‍රගතිශීල එකක් බව හඳුනා ගන්නටයි මේ සුනිල්ගේ ප්‍රසංගයම අද අපිට සාක්ෂි සපයන්නේ. ඒක ඒ ලෙස අගය කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
ese saman kulat vende ilu wala yanwa ane magin wede ganiu ganiu ane ada සාමාන්‍යයෙන් දේවස්ථානයේ මංගල්‍යයක් කෙනෙකුට නැත්නම් පල්ලි පොලේ වැඩිපුර විකුණන්න තියෙන්නේ බලන්. මේ බලන් හදන විදිය, අරගෙන එන විදිය, ඒවා පරිස්සමට තියාගන්න විදිය, කරත්තවල පටවගෙන අරගෙන එන විදිය, මේ කරත්තකරුවන් විඳින ජීවිතය සුනිල් ශාන්තයන් මේවා හරි අපූර්වවට තමන්ගේ ඇස් දෙකෙන් දැක්කා, දැහෙන් දැක්කා. ඒ නිසා ඔහු පොද සමාජ ගවේෂකයෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ගීතේ ලියන්නේ සුනිල් ශාන්තයන්. තනු නිර්මාණයත් තමන්ගේමයි. හරි අපූරු රිද්මයක් ඇතුලේ මේ ගීතය අඬ මුසු කරනවා. එහි මහා ගැඹුරක් තියෙනවා කියලා කෙනෙක් කියනවා. කතාව ඇත්ත. ඒ ගැඹුර සරලව අපිට සමීප කරන්නේ සුනිල් ශාන්තයන්. ඒ නිසා සංගීතයේ ගැඹුර මතුපිටට රැගෙන ආපු ශිල්පීන් අතර ප්‍රමුඛයා ගුරුදේව සුනිලොන් වගේ යලි යලි සම්පත වෙනවා මේ ඒ අපූර්ව අවස්ථාව. අම්බලමිනි පිනා වලංකදක්ගෙන
එක බිඳපු ගොනා උඩ පැන පැන හිනා උඩ පැන පැන හිනා සුනිල් සාන්තයන් ජීවත් කරවන පුතුණුවන් ලසලට ඔහු තමයි ලංකා ශාන්ත. මම ඊටම ගෞරවයෙන් ආරම්භ කරනවා ඔබ ඔය පුටුවෙන් නැගිටිය යුතුයි මේ සභාවට පෙහෙන්න. තාත්තා ගැන හොඳම හැඟීම තියෙන්නේ පුතෙක්ගේ හදවතේ. මම කැමති කිසිවෙකුට නොකියුවේ හැඟීම මේ සභාවට ඉදිරිපත් කරනවා නම් තාත්තා ගැන කියනවා නම් මේ හැම දෙයක්ම කරන්නේ අපේ ඉගෙනීමට සම්පූර්ණයෙන්ම මත දුන්නේ තාත්තයි අම්මයි. අපි ගැන දන්න අය දන්නවා බොහෝ දුකසේ ඉගෙන ගත්තා. ඉතින් දැන් වෙනකොට මට මේ අධ්‍යයයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම තියෙන නිසා රටටත් අමතක නොවෙන්න ඒ කළ යුතු යුතුකම් රටෙන් විය යුතු යුතුකම් මමත් රටේ පුරවැසියෙක් හැටියට කරන්නේ. මේක මම පුතා හැටියට කරනවා වගේම නෙමෙයි රටේ පුරවැසියෙක් හැටියට. ඒ කියන්නේ රටට කරන්න බැරි දෙයක් මම කරනවා. මේ සුනිල් ශාන්තයන්ගේ ගැන ඔබලා ඔයලා දැනගත්තොත් ගොඩක් දැනගන්න පුළුවන් මේ සංගීතයේ කොච්චර දෙයක් ඔහු කරාද කියලා. 1946 කියන්නේ හිතන්නත් බැරි පරණ කාලයක්. 46 ඉඳලා මේ වෙච්ච වෙනස්කම් දැනගන්න නම් ඒ කාලේ තිබුණු සංගීතය හොයලා බලන්න ඕන. එහෙම නැත්තම් හොයන්න බෑ. ඔලු පිපෙලා සින්දුව කියන්නේ සංගීතයේ 46 තිබුණු සංගීතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඉතින් ඒ නිසා ඒක දැනගන්න ඉගෙනීමක් හැටියට හොයලා දැනගන්න. එතකොට තේරෙයි ඇයි මේ සුනිල් ශාන්ත කියන පුද්ගලයා අපේ සිංහල සංගීතයේ ගුරුදේව වෙන්නේ කියලා. ඉතින් මම ඒ ගැන ඔයාලට කියන්නේ මම කරන්නේ ඇත්තටම මේ පුතේකට වඩා ඇත්තටම රටෙන් කෙරෙන්න ඕන දෙයක්.
ඉතින් ඔබලා මේකට එන එක ගැන සන්තෝසයි. ඉතින් බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. ලංකා සාන්ත කියලා තියෙන කතාව තමයි ගෙදර තිබුණා බක්ෆියට් කාර් එකක්. සුනිල් සාන්තයන්ට හොඳට මේ කාර් එක ගලවලා හදලා හොඳට පුරුදුයි. කාර් එක සම්පූර්ණයෙන්ම කෑලිවලට ගලවලා දුන්නාන් පස්සේ පුත්තු තුන්දෙනෙක් ඉන්නවා ගෙදර. මේ පුත්තු තුන්දෙනාට දෙනවා මේ කාර් එක අහපොත් තිබ්බ විදියට හරි ගස්සන්න. ඒ තුන්දෙනාට හොඳටම මේ වැඩේ කරන්න සුනිල් සාන්ත ඉගැන්නුවා. ඒ නිසා ඒ තුන්දෙනාම ඉංජිනේරුව බවට පත් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා. අපි දැන් ඔරු පදිමු. මේක ජායලින් අපිට කියලා උස්සට ගියා වෙන් මොහොතේද එහෙම නැත්නම් දඬුගම් ඔයේද කියන එක අපි හදවතින් ස්පර්ශ කරමු. මේ ගීතේ නම් කළ තිබුණේ ඔරු පැදීම කියලා. සුනිල් සාන්තයන් ලිව්ව ගීත අතර හරි අපූර්ව රිද්මයක් එකතු කළ ගීයක්. ටී එම් ජයරත්න සූරීන් සිරිනෝ ගීය ගායනා කරා.
Bye.
Rasavinda mutu u visvindai Deladana sura un payallai අපි මේ සමරන්නේ සුනිල් ශාන්ත සියවන ජන්ම සමරුව. ජීවත් වෙලා හිටියේ නම් සුනිල් ශාන්තයන්ට අවුරුදු 100යි. හැබැයි ඕලු පිපිලා ගීතය අපි අහුවනම් ඒ ගීතයට අවුරුදු 69යි. ඔබ ගණන් කරලා බැලුවොත් ඔබට තැනේවි. තමන් කුඩා කාලේ මේ ගීතය ගායනා කරපු උදවිය මෙතන ඉන්නවා. ඇටේ හැත්තෑවේ තමන්ගේ දරුවන්ට මේ ගීතය උගන්නලා ගුවන්විදුලියෙන් මේ ගීතය අහලා රසවිඳලා රසවිඳපු උදවිය මෙතන ඉන්නවා. ඒ දරුවන්ගේ දරුවෝ යම්මතු දවසක නොදුරු අනාගතයේදී මේ ප්‍රසංගයේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නරඹලා තමන්ගේ දරුවන්ටත් මේ ගීතය කියලා දෙනවා. මේ ගීතය තාම පවතිනවා. සුනිල් ශාන්ත අපිව නැවතිලා. හැබැයි සුනිලුන් නිර්මාණය කළ ගී අපි තාම විඳිනවා. දැන් මේ ප්‍රසංගයේ මුඛ්‍ය ගීතය එහෙම නැත්නම් ප්‍රසංගයේ නම් වුණු ඕලු පිපිලා ගීතය සජීවීව ගයන වෙලාව. මගේ ඇරයුම කීර්ති ඇස්කල් සමග උමාරියා සිංහවංශට. මේ ගීතයේ සුන්දරත්වය සභාවේ ඔබ හැමෝමත් එක්කම බෙදා හදා ගනිමු. Oh, Lunela, Mala.
පළමු පරිච්ඡේදයේ 40 දශකයේ ආරම්භ වෙලා 52 ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන්නේ හරියට නැගත් නැති කාලයක් වගේ. ඒ කාලය ගෙවෙනවා හුඟක් කල. 1967 දී ගුවන්විදුලියේ පරිශ්‍රණ මණ්ඩලයේ ප්‍රධානියා විදිහට ගුවන්විදුලියට එනකොට ඔය ගුවන්විදුලියෙන් ගිහිල්ලාම අවුරුදු 15ක කාලයක් වෙනවා. මේ කාලය ඇතුලේ වයසට යනවා විතරක් සිදුනා කිව්වොත් එතන පුංචි වැරද්දක් තියෙනවා. ඒ කාලෙන් හොඳටම වැඩගත් චරිතය තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. එතුමා තමගේ නිර්මාණ දෙහිකට දායකත්වය එකතු කර ගන්නවා සුනිල් ශාන්තයන්ගේ. එකක් රේඛාව අනේක සංදේශය. ලාංකීය චිත්‍රපට සංගීතය ඉන්දියානු ඌරුවෙන් මිදිලා ඒ වියුත්තේ මෙහෙමයි කියලා චිත්‍රපටි සංගීතයේ යෙදෙන්නන්ට ඇස් සැරලා දීපු අවස්ථාවක් වේ නම් ඒ සංදේශයත් රේඛාවත් විශේෂයෙන්ම සංදේශයේ ගීත අපි දැන් අන්න ඒ දිගහැරුම මේ සියවෙනි ජන්මදිනේ ඔබට තනවන්න සූදානම් වෙන්නේ. මෙතන හරි අපූරු හඬ මිශ්‍රණයක් තියෙනවා. විශේෂයෙන්ම කලාශූරී ලතා වල්පොළ මැතිණිය, ඒ වගේම ලතා වල්පොළ දෙදෙනාගේ බාලපුත් චමින්ද වල්පොළ, ඔහුගේ හඬ හරි අපූර්වයි. ඒ වගේම ප්‍රතිෂා වල්පොළ, ඒ විතරක් නෙමෙයි ලාංකීය සම්මානනීය ගායිකා පුරිෂ රවිහාරි. මේ අතීත ස්මරණයන් හරි අපූර්වට චිත්‍රපට සංගීතය සමග අපිට ළඟා කර දෙවි. Thank you.
සිබලු අපි අපේ රාජේ Okay.
නරයා රටවල් අල්ලන්න සූරයා වෙනි ජන්මදින සැමරුම අපි ප්‍රසංගයක් විදිහට එකතු කරපු අවස්ථාව මේ වසරේම බලාපොරොත්තුවක් තියෙනවා තවදුරටත් ජනගත කරන්න සුනිල් ශාන්තයන්ව සියක් වසර සමරමින් ඒ දැනුම ප්‍රබෝධය සහ ගීතය අතර රඳවන්න අපි උත්සාහ කරනවා සුනිල් ශාන්තයන් ජීවිතුන් අතර සිටියේදී කිව්ව කතාවක් තමයි මම උත්සාහ කරන්නේ සිංහල සංගීතයේ වටා මකුළුදැලක් පනින්න ඊට පස්සේ මේ මකුළුදැලේ පැටලෙන සිංහල සංගීතය උංචි මකුළු වියමනක් ඔස්සේ ටිකක් ඝනකම් වියමනකටත් ඉන්පසු ඝනකම් නූලක් බවටත් ඉන්පසු උංචි කොහුලනුවක් බවටත් ඉන් කඹයක් බවටත් පත් කරමින් සිංහල සංගීතය එක් ඉසව්වකට ඔසවා තබන්න ඔහුගේ හිතේ බැඳීමක් තිබුණා පළමු වර ගුවන් විදුලියෙන් දොට්ට බහිනකොට ඒ අසාර්ථක වන විට අවස්ථා කීපයකදී මෙරි මෙරි යලි ඉපදී ජීවත් වුණු සුනිලුන් තමන්ට ලැබුණ හැම අවස්ථාවකම උත්සාහ කළේ තමන්ගේ ගමන් මගේ පැහැදිලි සම්තිෂ්ඨාන සිංහල ගීතය වෙනුවෙන් ඇති කරන්න රටක සભ્યත්වය සංස්කෘතිය කියලයි හැදියාව කියලයි සුනිලුන් කිව්වේ ඒ අග්‍රප්‍රතිමූර්තිය මේ ගීතාවලිය ඇතුලේ අපි දැන් සූදානම් වන්නේ සමාප්තියේ ගීතය ගායනා කරන්න. මේ ගීතය ඇතමේ හඳුන්වන්නේ නිලනොලත් ජාතික ගීය වශයෙන්. ශ්‍රී ලාංකීය හැඟීම හදවතේ තිබෙන තාක්කල් අපි හැමෝම රට ගැන හිතන ජාතියක් බවට පත්වන බව සුනුන්ගේ මතය වුණා. ඒ මතය හෙළහුලෙන් වඩ වඩා තීව්‍ර වේ තිබුණා. මේ ගීතය රචනා කරන්නේ අරිසෙන් අවුදු සූරයෙන්. අරිසෙන් අවුදුවන් රචනා කළ ගීතය තනු නිර්මාණය කරමින් අරුත් හෝමෙන් ගායනා කළේ සුනිල් ශාන්තයන්. අදටත්
ජාතියක මහා ආඩම්බරයේ බවට පත් වී තිබෙන්නේ මේ කීයයි. Lanka.